අවසරයි අපේ ස්වාමීන් වහන්ස. අපේ ස්වාමීන් වහන්ස, රුවන්වැලි මහාසෑ සමිඳුන් ඉදිරිපිට සිද්ධවන දුර්ලභ ගණේ පින්කම් නිසා විශාල වශයෙන් කුසල් රැස්වන බවට මහා සංඝරත්නය අපිට පහදා දුන්නත් සමාජයේ උද්ගතවන ගැටලුකාරී තත්ත්වයන්වල කිසිදු වෙනසක් වෙලා නැහැ. විශේෂයෙන්ම මේ වස්සාන කාලේ අපි අපේක්ෂා කරන්නේ වස්සාන කාලේ විශාල වශයෙන් වර්ෂාවන් සිද්ධ වෙනවා කියලා. විශාල වශයෙන් වර්ෂාවන් ලැබෙනවා කියලා. නමුත් මේ වන විට වර්ෂාව ලැබෙන්නේ නැහැ. අතිශයින් උෂ්ණත්වය ඉහළ ගිය පරිසරයක් අපිට අත්දකින්නට ලැබෙන්නේ. අපේ ස්වාමීන් වහන්ස, මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් තවදුරටත් නිර්මාණය වන්නේ ඇයි මේ තරම් විශාල වශයෙන් පින්කම් සිද්ධ කරද්දිත්? මෙහෙමයි නෝනා, පින්කම් කරන්න කරන්න පින්කම් කරන්න කරන්න ඒවා තුළින් ලැබෙන්නා වූ ආනිසංස සමාජයට ලැබෙනවා. එතකොට පින්කම් කරද්දි නිරේතුරුවම දැන් අපේ එකක් තමයි මොන දේ කළත් නෝනා ආරියෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන් ඕනේ සිද්ධ කරන්න. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අපේ රටේ ඉන්න ගොඩාක් පින්වතුන්ලා සමහරු අප්‍රමාණ දන් දෙනවා. නමුත් බණහන්නේ නැහැ. අප්‍රමාණ පින්කම් කරනවා. බණහන්නේ නැහැ. සමහර අය සිල් සමාදන් වෙනවා. හොඳින් සිල් රකින්නවා. නමුත් දන් දෙන්නේ නැහැ. සමහරු හොඳින් බණ අහනවා. ධර්මය අහනවා. නමුත් මෛත්‍රිය වඩන්නේ කේන්දි ගනෝ යන්තම්. ඒ වගේ නෝනම් යම් ධර්මයක් වඩනවා සද්ධර්ම ශ්‍රවණය කිරීමක් කරන්නේ නැහැ. භාවනා කරනවා පැය ගණන්. නමුත් කවදාක්වත් එයා දානයක් දෙන්නේ හරිම ලෝභයි. තේනවද? එහෙම අප්‍රමාණ ඉන්නවා. මේ අප්‍රමාණ භාවනා පන්තිමයි. නමුත් නෝනා දානයකට රුපියල් 10ක් වියදම් කරන්නේ මහා ලෝභ සිත් තියෙන. ඒකද මෙහෙම ධර්ම මාර්ගයක් වැඩෙන්නේ නැහැ. ඒ නිසා පින්කම් කළා කියන කාරණයෙන් විතරක් වැඩක් නැහැ. මුළු සමස්ත ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙන්න ඕනේ. තේන්න? ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙන්න ඕනේ. සම්මා දිට්ඨියට අදාළ අංගයන් වැඩෙන්න ඕනේ. සම්මා සංකප්පයන්ට අදාළ අංගයන් වැඩෙන්න ඕනේ. ඒ නිසා මේ සමස්ත ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන් තමයි පින්කම් සිද්ධ වෙන්නේ. ඒක හොඳට තේරුම්. පින්කම් කළාය කියන කාරණේ නම් විතරක් වැඩක් වෙන්නේ නැහැ. තේන අපි දන්නවා පින්කම් කරන ඇස් නෝනා කොයි සානම් ගැටෙන ස්වභාවයෙන් යුක්තයිද කියලා. තමන්ගේ අවස්ථාව පොඩ්ඩක් ප්‍රමාද වුණොත් තමන්ට ඉස්සෙල්ලා කෙනෙක් ඒ කටයුත්තට යොමු වුණොත් බලවත් ආකාරයෙන් ගැටෙනවා නෝනා. ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉඳලා නෙමෙයි පින්කම් කරන්නේ. සිල් සමාදන් වෙන්නේ සම්මා දිට්ඨි ආර්ථයන් තුල ඉඳලා නෙමෙයි. සම්මා සංකප්පයන් වැඩෙන ආකාරයෙන් නෙමෙයි. එනිසා මේ මොන දේ කළත් නෝනා මේ සෑම දෙයක්ම ධර්මානුකූලව අපිට ලස්සනට කළමනාකරණය කරලා දෙන්නේ නිවන උදෙසා, විදර්ශනා උදෙසා, සුගතිය උදෙසා කළමනාකරණය කරලා දෙන්නේ සද්ධර්ම ශ්‍රවණයත් ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ සද්ධර්ම ශ්‍රවණයයි ශ්‍රවණය කළා වූ සද්ධර්මයයි නුවණින් මෙනෙහි කරන්න අපි අදක්ෂ නම් නෝනා අපි මේ කරන කිසිම දෙයක තේරුමක් නැහැ. දැන් මේක ගොඩාක්ම අපේ පිරිමි පක්ෂිට තියෙනවා. දැන් අපිට සමහර දැන් නෝනායි මහත්තයයි දාන බෙදන්න ඉන්නවා. නෝන බණ අහන කෙනෙක් මහත්තයා කවදාකවත් බණ අහන්නේ නැහැ. දැන් දාන බෙදන්න ඇවිල්ලා මහත්තයා මොකද කරන්නේ? බත් බෙදුවා. මැල්ලුමක් බෙදුවා. අත පිහිදාගත්තා පැත්තකටලා බලන් ඉන්නේ. දැන් මොනවද එයා බෙදුවේ? බතුයි මැල්ලුමයි. අර ගෙනල්ලා තියෙන ප්‍රණීත දාන ටික ඔක්කොම මාළු වේවා, ව්‍යංජන වේවා, පළතුරු වේවා ඒ ඔක්කොම ටික බෙදන්න ඕන. මොකද නෝන දන්නව ප්‍රණීත දාන මොකද්ද? අප්‍රණීත දාන වල ආනිසංසෙ මොකද්ද කියලා. පිරිමි පක්ෂේ දන්නේ නැහැ. උංගාවක් ගෙවල් වල දාන වලදී පිරිමි අය ඇවිල්ලා බත් බෙදුවා, මැල්ලුම් බෙදුවා, පැත්තකට වුණා. ඇයි බණ අහලා නැහැ? දානේ ප්‍රණීත පක්ෂේ තියෙනා වූ ආනිසංස මොනවද කියලා දකින්නේ නැහැ. ඒගොල්ලෝ ප්‍රණීත දානයක් බෙදන්නේම නැහැ. ඇයි ඒගොල්ලෝ ආනිසංස දකින්නේ? නමුත් නෝනලා බණ අහලා ආනිසංස පක්ෂේ දන්නවා. එනිසා නෝන වුමනාවෙම සමහර නෝනලා මම දැකලා තියෙනවා මහත්තයාට බතුයි මැල්ලුනුයි බෙදන්න දෙනවා. නෝන තමයි ප්‍රණීත දාන ටික ඔක්කොම බෙදන්නේ. ඒතර ප්‍රණීත දාන බෙදන කෙනාට ප්‍රණීත දේ ලැබෙනවා කියනවා. විසිතුරු දේ ලැබෙනවා කියනවා. නමුත් දැන් මහත්තයා ඒක දන්නේ නැහැ. ඇයි මහත්තයා බණ අහන්නේ නැහැ? මහත්තයා හිතන්නේ බතුයි මැල්ලුනුයි බෙදුවා. හරි මම තමයි හොඳම දේ බෙදුවේ. නමුත් බෙදලා තියෙන්නේ ප්‍රණීතම දේ නෙමෙයි. ප්‍රණීත දේ නෝනලා දන්නවා. නමුත් නෝනා සාත්‍රයේ දන්නවා. නෝනා සාත්‍රයේ දන්නේ බණ අහන නිසා. නමුත් දැනගත්තා කියලා සමහරු නෝනලා මහතුරුන්ට ඒවා කියන්නේ නැහැ. කිව්වට මහතුරු සමහර අය ඒවා පිළිගන්නේ නැහැ. ඒ නිසා නෝනා මම මේ එක කාරණයක් ගැනයි කිව්වේ. සද්ධර්ම ශ්‍රවණය දුර්වල වෙන නෝනා බලවත් අනතුරු පින්කම් කළත් සමාජගත වෙනවා. මොකද සද්ධර්ම ශ්‍රවණයෙන් තමයි අපි හොඳ නරක මේ කුසලයේ අකුසලයේ මේවැයි විපාකයන් අපිට කියලා දෙන්නේ. ඒ නිසා නිරේතුරුවම පින්කම් රට තුල කෙරෙන තරමක් හොඳයි. ඒවා නිසා දෙවියන් සතුටු වෙනවා, අපේ පින් සිත් වැඩෙනවා. නමුත් නිරේතුරුවම නෝනා
අපි දක්ෂ වෙන්න ඕනේ සමස්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන ආකාරය පින්කම් සිද්ධ කරගන්න. ඒ වගේමයි අපි කටින කාලය වැය කරන්න ඕනේ පින්කම් කරනවා වගේම පින්කම් තුලින් රැස් වෙන්නා වූ සංස්කාරයනුත් අනිත්‍ය වශයෙන් දකින්න. මොකද මම භික්ෂුවක් හැටියට වස් කාලේ ඔය ප්‍රසිද්ධ මහා පින්කම් කරනවට නම් එච්චර කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට සංඝයා හැටියට ගිහි පින්වතුන්ලාත් එක්ක එකතු වෙලා මහා පින්කම් කරන තැනට නෙමෙයි වස් කාලේ අපිට යන්න කියලා තියෙන්නේ. වස් කාලේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන්නේ ගිහි පින්වතුන්ලාගෙන් ඈත් වෙලා අපි ආරණ්‍යක කුටියක ඒක විහාරීව ඉඳලා අපේ විදර්ශනාමය ඥානයන් කරා යන්න කියලා. තේරෙනවද? එතනයි යන්න කියන්නේ. බුදුරජාණන් වහන්සේ බණ ඇහුවා වූ සක්‍ර දෙවියන්, බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා වූ සතරවරම් දෙවියන්, බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා වූ මාර්ගඵලලාභී අප්‍රමාණ දෙවිවරු නොනා කවදාක්වත් අපි සීමා වික්මලා කටයුතු කරනවට ගරු කරයි කියලා මම නම් හිතන්නේ නැහැ. තේනවාද? ඒ නිසා දෙවියන් සතුටු වෙන්නේ, දෙවියන් සාදුකාර දෙන්නේ, දෙවියන් සම්බන්ධ වෙන්නේ සද්ධාව තියෙන දෙවි කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේට අදාළව කටයුතු කළොත් පමණයි. බුදුරජාණන් වහන්සේට අදාළව කටයුතු කරපු තමන. ඒ නිසා නිරේතුරුවම අපි කොයි දේ කරන්න උනත් වස් කාලෙදි බුදුරජාණන් වහන්සේ පනවපු යම් බලාපොරොත්තුවක් තියෙනවා නම් සංඝයාවනාපෙන් මොකද්ද බලාපොරොත්තුව? ඔබලා කුටියකට වෙලා, ආරණ්‍යයකට වෙලා, පන්සලට වෙලා, ගිහි ජනතාවගෙන් ඈත් වෙලා, ගිහි ජනතාවගෙන් සිව්පසේ අරගෙන ඒ සිව්පසේ උපරිම වටිනාකම ඒගොල්ලන්ට ලබා දෙන හැටියට අපිට නොනා විදර්ශනාත්මක ශක්තිය ජීවිතයට එකතු කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. එහෙනම් නමුත් පින්කම් කිරීම ඉතාමත් හොඳ දෙයක්. ඒ නිසා වස් කාලේ පින්කමක් තියෙනවා නම් ඒකට සම්බන්ධ වෙන්නේ ඒක එපා කියලා මම කියන්නේ නැහැ. තේරෙනවද? එපා කියලා කියන්නේ නැහැ. මොකද ඒවට සම්බන්ධ වීමට බුදුරජාණන් වහන්සේ විනයානුකූල අවසරය අපිට දීලා තියෙනවා. ඈ සංඝයා උදෙසා කටයුතු කරන්න, ශාසනය උදෙසා කටයුතු කරන්න, එවැනි දේවල් උදෙසා විනයානුකූලව නිදහස අපිට දීලා තියෙනවා. එතන ප්‍රශ්නයක් නැහැ. නමුත් නෝනා වර්තමාන සමාජයේ ඔය කොයි තැනින් වෙනස් වෙන්නත් ඉස්සෙල්ලා වෙනස් විය යුත්තේ මේ රටේ පාලන තන්ත්‍රයයි. තේන්නාද? ඒක පක්ෂ හෝ විපක්ෂ හෝ අපිට එහෙම දෙයක් නෙමේ. රටේ පාලනය නිවැරදි වෙන්න ඕනේ. එච්චරයි. ඒ පාලනය නිවැරදි වෙලා එන කෙනා කවුද කියන කාරණේ අපිට අදාළ නැහැ. තේන්නාද? පාලනේ නිවැරදි නොවන තාක්කල් නෝනා මේ පල්යහණන් ගොඩනගන්න බෑ. තේන්න? පල්යහණන් ගොඩනගන්න බෑ. නමුත් අපිට එක දෙයක් කරන්න පුළුවන්. පල්යහා ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ශක්තිමත් වෙමින් ඒ ශක්තියෙන් ඉහළ නිවැරදි වේවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන්. සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. තේන්න? නමුත් සමාජය තුල යම් විනාශකාරී දෙයක් වෙනවා නම් ඒ විනාශකාරී දේ වෙනස් කරන්න නම් නෝනා අනිවාර්යෙන්ම මේ රටේ පාලන තන්ත්‍රයේ ප්‍රශ්නයකිනු මේක වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ජනතාව රට වර්තමානයේ ඉල්ලන ප්‍රධානම දේ තමයි නෝනා තමා තමාට ආදරය කරන පාලකෙක් තමයි වර්තමාන සමාජය ඉල්ලන්නේ. තේරුණාද? තමා තමාට ආදරය කරන පාලකෙක්. මෙච්චර කාලයක් රටේ ජනතාව රටට පත් කරගත්තේ රටට ආදරය කරන පාලකෙක්. තේරුණාද? දැන් මෙච්චර කාලයක් රටට ආදරය කරන නායකයින් පත් කරගෙන රටට වෙලා තියෙන විනාශය හොඳටම ඇති. ඒ නිසා මින් ඉදිරියට රටට අවශ්‍ය තමා තමාට ආදරය කරන්න ආව නායකයෙක්. තේරෙනවද? මොකද රටට ආදරය කරනවා කියලා පත් තුන කිසිම නායකයෙක් තමා තමාට ආදරය කළේ නැහැ. තමා තමාට ආදරය කරනවා කියන්නේ නෝනා තමා සිල්පද පහ තුල ආරක්ෂා වෙනවා. තේරෙනවද? තමා කුසල් මූලයන් තුල ආරක්ෂා වෙනවා. තමා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ වටිනාකම දකිනවා. මේ රුවන්වැලි මහා සෑසමුදුන්, ජයශ්‍රී මහා බෝසමිදුන් ස්ථානගත වෙලා තියෙන දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ශ්‍රීපාදපත් මහන්සේ වැඩ සිටින මේ උත්තරීතර මහ පොළවේ තියෙනා වූ ධර්මානුකූල වටිනාකම දකිනවා. දැකලා තමා කුසලයේ තුල ශක්තිමත් වෙන කෙනෙක්. අන්න තමා තමාට ආදරය කරන පාලකයා. තේරුණාද? නමුත් මෙච්චර කාලයක් අපි පත් කරලා තියෙන්නේ රටට ආදරය කරන පාලකයා. නමුත් රටට පාලකයා ආදරය කළත් එයා තමාට තමා ආදරය කළා නැහැ. ඒ නිසාම පාලනය නිසාම බලය නිසාම නොනා සිල්පද බිනමින් අකුසල් මූලයන් වඩමින් තමනුත් රටත් දෙකම විනාශය කරා ගමන් කරනවා. තේන්න? ඒ නිසා වර්තමානයේ රටට අවශ්‍ය නොනා තමා තමාට ආදරය කරන්නා වූ පාලකෙ. තමා ගැන හිතන පාලකෙ. තමන් මැරුණාට පස්සේ සතර අපායක් තියෙනවා. මං ඒ සතර අපායට නොවැටෙන ආකාරයෙන් මං ආරක්ෂා වෙලා රාජ්‍ය පාලනය කරනවා කියන තමා තමාට ආදරය කරන්නා වූ පාලකෙ. තේන්න?
මේ මෙන්න මේ තැන වර්තමාන සමාජයේ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා හෙට දවසේ යම් පාලකෙක් මේ රටට පත් වෙනවා නම් ඒ පාලකයා රටට ආදරය කරන පාලකයෙක් විය යුතු නැහැ. තමා තමාට ආදරය කරන පාලකෙක් වෙන්න ඕන. තමා උත්තරීතර මනුස්ස ජීවිතයක් ලැබුවා. මේ උත්තරීතර මනුස්ස ජීවිතය මං සතර අපායට නම් දාගන්නේ නැහැ කියලා, මම සුගතියකටම යොමු කරන්නේ කියලා තමා තමාට ආදරය කරන්නා වූ පාලකයෙකුට පමණයි නෝනා මේ මොහොතේ මේ ප්‍රශ්නයෙන් ගැලවීම කරා යම් පමණකට හෝ අරන් යන්න පුළුවන්. නමුත් ඒ සංස්කාරය අනිත්‍ය වූ සංස්කාරය.